අපේ සමාජයේ තියෙන ලොකුම දුර්වලතාවයේ මහත්ය මෙන්න මේ සම්මා දිට්ඨි ආර්ථයන්ගේ දුර්වල ඔතන ධර්මයේ කෙරෙහි සද්ධාව දුර්වලයි කියද්දිම ඉතුරු සම්මා දිට්ඨි ආර්ථයන් සියල්ලම දුර්වලභාවයට මුළු මාර්ගෙම දුර්වලභාවයට ඒ නිසාම සම්මා දිට්ඨි ආර්ථයන් දුර්වල නිසා අපි පසුගිය අවුරුදු 25 30 40 ගත්තොත් අපි හැමදාම දුස්සීල භාවයෙන් සෞභාග්‍ය බලාපොරොත්තු වෙනවා හැම වෙලාවම කියනවා නායකයෝ හොරකම් කරනවා නායකයෝ අධාර්මිෂ්ඨයි නායකයෝ වංචා කරනවා නායකයෝ දන්තාව ගසා කරනවා නායකයෝ ජනතාවට සේවය කරන්නේ එහෙම කියලා මහත්යෝ ඒ නායකයෝම නැවත නැවත මොකද ඒ කරන්නේ දුස්සීල භාවයෙන් සෞභාග්‍ය වෙනවා මූණු මාරු කර කර මූණු මාරු කර කර සෞභාග්‍ය වෙනවා ඡන්දෙන් ඡන්දේ පක්ෂ මාරු කර කර පක්ෂ මාරු කර කර සෞභාග්‍ය ලැබෙයිද ලැබෙන්නේ නැහැ එයි ජනතාවගේ සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියේදී බොහොම පැහැදිලිව දේශනා කරනවා සීලේ අර්ථයන්ගේ යම් තැනක දුස්සීල භාවයේ තියෙනවා නම් එතන ජනප්‍රිය භාවයක් බලාපොරොත්තු වෙන්න එපා කවදාක්වත් ජනතාවත් ලෝකයේ ඉදිරියේ ජනප්‍රිය වෙලා නැගී හිටින්නේ කවදාක්වත් රට ලෝකයේ ඉදිරියේ ජනප්‍රිය වෙලා නැගිටින්නේ නැහැ දෙක බුදුරයන් වහන්සේ කියනවා දුස්සීල භාවයේ යම් තැනක තියෙනවා නම් අභියෝග වලට මූණ දීමේ කිසිම ශක්තියක් නැහැ අද අපේ රටට අභියෝග වලට මූණ දෙන්න පුළුවන් ඉන්දියාවත් බය කරනවා චීනෙත් බය කරනවා රුසියාවත් බය කරනවා ඇමරිකාවත් බය කරනවා තේන්න ඕම ගියාම අර බංගලි දේශෙත් ළඟදී අපිව බය කරයි එයි අපිට දුස්සීල භාවය නිසා අපිට අභියෝග වලට මූණ දීමේ ශක්තියක් නැහැ හැම තැනදීම අපි ලෝකයට යටත් වෙනවා හැම තැනදීම අපි පරාද වෙනවා හැම තැනදීම අපි නිවට භාවයට පත් වෙනවා භවගෝග සම්පත් වල ආරක්ෂාවක් රටේ දේශීය ආර්ථිකයේ දේශීය නිෂ්පාදනයේ දියුණුවක් නැහැ එක එක ලාභ සත්කාර එක එක කමිෂන් වලට පිට රට බඩු ගෙන්නගෙන මේක පුරවලා අපේ දේශීය ආර්ථිකයේ බිඳුවට ඉතින් මහත්වෝ දුස්සීල භාවය තුලින් සෞභාග්‍ය බලාපොරොත්තු වෙන්න පුළුවන්ද නමුත් අවුරුදු 30ක 40ක ඉඳන් අපේ පින්වත් ජනතාව දුස්සීල භාවයෙන් නේද සෞභාග්‍ය බලාපොරොත්තු වෙන්නේ ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ එනිසා මාත්‍යෝ තව දුරටත් ජනතාව සම්මා දිට්ඨිය දුර්වල දිශාවටමයි ගමන් කරන්නේ ඒ නිසා තව දුරටත් මාත්‍යෝ පක්ෂ වෙනස් කිරීමෙන් මුහුණු වෙනස් කිරීමෙන්මයි හෙට දවසේ ජනතාව නායකින් පත් කර ජනතාවට දොස් කියන්න අපිට බෑ ඒ ජනතාවගේ සම්මා දිට්ඨියේ දුර්වලභාවය එච්චරයි ඒ නිසා ඔබලා මේ සම්මා දිට්ඨි අර්ථයන් ජීවිතයට එකතු කරගන්න. ඔබලා සම්මා දිට්ඨි අර්ථයන් ජීවිතයට එකතු කරගත්තට පස්සේ ඔබලා නිවැරදිව දන්නවා දුස්සීල භාවයෙන් කවදාක්වත් රටට ජනප්‍රිය භාවයක් බලාපොරොත්තු වෙන්න බෑ. භවභෝග සම්පත් රැකෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. අභියෝගයන්ට ඔරොත්තු දෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා නිරතුරුවම මෙතන තියෙන්නේ පාලකයන්ගේ වරදක් නෙමේ ජනතාවගේ වරද. මේ රටේ පාලකයන් පත් කරන ඡන්දදායක පින්වතුන්ලාගේ වරදක්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද අපිට මේ සමාජේ විපාක දෙන අකුසල් අපිට පේනවා මහත්තයෝ. මෙවන් සුන්දර ශාසනයක උරුමය තියාගෙන මෙවන් සුන්දර ශාසනයක් දැකීමේ ලැබීමේ පින දරාගෙන අපි ඉපදිලා අපි විඳින්නා වූ අකුසලේ තර්ම කොපමණද කියලා බලන්නකෝනේ. මහත්තයෝ අද ලයිට් තියනවාද විදුලිය තියනවාද ඔබට අවශ්‍ය වෙලාවට? මේ රටේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැස්ස තියෙනවා. ගංගා එළදොළ දිය ඇලි අවශ්‍ය ප්‍රමාණයට වඩා තියෙනවා. මුළු 365 දවසේම අවශ්‍ය ආකාරයට අවුව තියෙනවා. ඒ වගේම සුළං තියෙන ප්‍රදේශවල අප්‍රමාණ සුළඟ නමුත් මහත්යෝ අපි කරුවලේ ඉන්න. මොන කරුමයක්ද කියලා බලන්නකෝ. මොකද්ද කරුමය? සම්මා දිට්ඨියටම මහත්යෝ නිග්‍රහ කරලා. ප්‍රඥාවට නිග්‍රහ කරලා. ලෞකික ප්‍රඥාවට නිග්‍රහ කරලා. මේසා සුන්දර පිනක් දරාගෙන ඔබ ඉපදුනා. මේසා ධර්මයක් අහන්න පිනක් දරාගෙන ඔබ ඉපදුනා. මේසා සම්මා සම්බුද්ධ ශාසනයක උරුමය දරාගෙන ඔබ ඉපදුනා. නමුත් ඔබ තාම සම්මා දිට්ඨි අර්ථයන් පිළිගන්නේ නැහැ. තාම ඔබ දුස්සීල භාවයෙන් සෞභාග්‍ය හොයනවා. දුස්සීල භාවයේ මූණු වෙනස් කර කර පක්ෂ වෙනස් කර කර කණ්ඩායම් වෙනස් කර කර ඔබ සෞභාග්‍ය ලෞකික ප්‍රඥාව නැහැ. අන්න විපාකේ සමාජගත වෙනවා. මොකද්ද? වතුර තියෙද්දි ලයිට් නැහැ. සුළඟ තියෙද්දි ලයිට් නැහැ. මේසා හිරු එළිය තියෙද්දි විදුලිය නැහැ. ඇයි? ලෞකික ප්‍රඥාවට අපි කරන්නා වූ නිග්‍රහයන් නිසා. ඒක හොඳට තේරුම් ගන්න. ඒකේ දිට්ඨ ධම්ම වේදිනේ විපාකේ තියෙනවා. දවසින් දවස තව තව මහත්යෝ සම්මා දිට්ඨිය ලෞකික ප්‍රඥාව දුර්වල වෙද්දී මේ විදුලි ප්‍රශ්න කවදාක්වත් විසඳෙන දිශාවට යන්නේ නැහැ.
තව තව මේවා වැඩි වෙනවා. එයි මේ ලෞකික ප්‍රඥාවටයි මේ නිග්‍රහ කරන්නේ. ඒ ප්‍රඥාව දරාගෙන ඉපදිච්ච අපි, ඒ ප්‍රඥාව දරාගන්න පින ඇතුව ඉපදෙච්ච අපි, ඒ ප්‍රඥාව දරාගෙන සෝවාන් ඵලයට පත්වීමේ ශක්තිය දරාගෙන ඉපදෙච්ච අපි තෘෂ්ණාවට වහල් වෙලා ඒ සියලු ධර්මතාවයන්ට අපි පයින් ගහනවා. තාම පිළිගන්න ලෑස්ති නෑ දෙයනේ දුස්සීල භාවය තුළින් සෞභාග්‍යයක් ලබන්න බැහැ කියලා. එහෙම බැහැ කියලා සිල්වත් භාවයෙන් යුතු කණ්ඩායමක් ගොඩනගා ගන්න තාම ජනතාවට උවමනාවක් නැහැ. උවමනාවක් නැහැ. උවමනාවක් නැත්තම් මහත්යෝ මේ විනාශය නවත්තන්න අපි ඒව ගැන කතා කළ තේරුමකුත් නැහැ.